अवसराय गारु अरहंतुन वहांस भिक्षु भिक्षुनी उपासक उपासिका ओब सिवनक पिरिसगेन अवसराय मम कथाव पटंगन्नां मनस केन तरिम मम सामान्यं टिका तेरेन वयसेदी मट मतक विधियट मट प्रश्नयक् आवेलावट मन टिका कल्पना करनवा ऐ मट मेहेम हितेन्ने අර මොකක් හරි දෙයක් කිව්වත් ගොඩක් කලවට අම්මත් එක්ක එහෙම සමාහයට මට ගැටුම් ඇති වෙනවා අර අම්මා මොකක් හරි එපා කිව්වොත් මං අහනවා ඒකට හේතුව. එතකොට ඒ වගේ මං ඒ කාලේ ටික ටික අර එහෙම හොයන්න ටිකක් එහෙම දෙයක් තිබ්බා. ඊට පස්සේ කොහොම හරි ජීවිතයේ එක එක දේවල් එක්ක ඉස්සරහට යද්දි එක්තරා කාලෙකදී මට දැනෙන්න ගත්තා एक मम अत्र मगे मगेन हदीन मम कर मम ऑस्ट्रेलिया तम आवे मंग मगे आयला पुता इन मगे आट दिन मंगे जीवाते योटे मम दंगे हिंदी उना मट एक अवस्थावक हिते ना दंग अब सतुटत्न हिते योटे सतुट ඇයි වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන්නේ ඇයි අපිට ඕන විදිහට ඒක නවත් මේ ඕන විදිහට හැමදාම පවත්ව ගන්න බැරි ඒක වෙනස් වෙන්නේ ඇයි කියන ප්‍රශ්න ඇති වුණා ඊට පස්සේ කල්පනා කරා ඇයි මම කියන්නේ අනිත් එක දැන් සමහර අයට මම ගොඩක් වෙලාවට ජීවිතේ පුරුදු කරලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ ඉඳන් අර කවුරු හරි කෙනෙක්ට උදව්වක් ඕන නම් ඒක උදව් කරන්න ඒ අවශ්‍යතාවය මට මම එහෙම කල්පනා කරද්දී මට එක්තරා තැනකදී තේරුණා මෙහෙම ගියොත් නම් හරියන්නේ නැහැ මං අන්තිමට කොහේ හරි ගිහිල්ලා මට පිස්සු ඇදලා හරි කොහොම හරි තමයි නැතර වෙන්නේ කියලා ඊට පස්සේ මම කල්පනා කරා කියන්නේ මම ඊට පස්සේ ඉනර් පීස් කියලා Google කරලා බලලා ඊට පස්සේ මෙඩිටේෂන් හොයලා එහෙම කරද්දී මට අපේ අක්කගේ යාළුවෙක් ඉන්නවා ඒ අක්කගේ යාළුවෙක්ගේ කොහමරේ මේ එතන මේ ධර්මදේශනාවක් ඇහුණේ එකකින් මිනින් වහන්සේ කෙනෙක් ගැන පොඩි මේ පැහැදීමක් ඇති වුණා ඊට පස්සේ මට මගේ මිනින් වහන්සේ සම්බන්ධ කරගෙන මං කිව්ව මට මේ ප්‍රශ්නයක් තියෙනවා මිනින් වහන්ස මට අනිත් අයට උදව් කරන්න ඕනේ හැබැයි එහෙම කරන් කරන් යද්දී මට සමහර වෙලාවට මෙහෙම දුක හිතෙනවා නෑ ඇයි එහෙම දුක හිතෙන්නේ මට හැමදාම සතුටේ එහෙම අර එහෙම සෝයක් එහෙම ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා ඊට පස්සේ මිනින් වහන්සේ මට ධර්මදේශනා වගේක් ඇහුවා එතනින් මට වැඩියෙන්ම දැනුණ ධර්මය තමයි කඳුලෙන ධම්මගවශි ස්වාමීන් වහන්සේගේ ධර්මය. ඊට පස්සේ මට ඒක ඇහුවට පස්සේ ගොඩක් ලොකු වෙනසක් මගේ තුලින් ඇති වුණා. ඇත්තටම මට අර සතර කමඨහන් කියන ඒ ටික ඇහෙන්න ලැබුණා. ඒකත් එක්ක මම උත්සාහ කරා ටික ටික ඒක වඩාගෙන යන්න. ඒක වඩාගෙන යද්දී මට දවස් දෙක තුනක විතර වෙදි පොඩි අර අමුතු සෝයක් සැනසීමක් දැනුණා. හැබැයි ඊට පස්සේ මම ඒක අත්හැරලා දාලා එහෙම ඉඳි ඊට පස්සේ මම ඒක ගැන එච්චර මෙයා කරේ නැහැ අර මේ අපේ අරහතුන් වහන්සේ මේ අරිමුක්ති සාමණේර වහන්සේ ගයනි මැඩම් එතකොට ප්‍රශාන්ත සර් ඒ සෙනසේ හැමෝම කියපු ඒ දේවල් වලදිත් අර කිව්වේ අර දැන් අර අපි මයින්හම දිගටම අදින්න ඕනි කියලා මට දැනුන්නේ නැහැ මං ඒක අදිනවද නැද්ද කියලා මං ඔහෙ හිටියා ඊට පස්සේ මං ඔහොම ඉඳී කොමාරිය අපේ අම්මා අසනීප වුණා අම්මා අසනීප වුණාට පස්සේ මට දැන් පොඩි සැනසීමක් දැනෙනවා ඉස්සර තරම් මට අර බාහිර දේවල් වලින් ලොකුවට අර දුකක් දැනෙන්නේ අර මං කලබල වෙන ගතිය අඩුයි දේවල් එක ඇරිලා ගැටිලා ඒ වෙන ගතිය මට ඉස්සරට වඩා පොඩි සැනසීමක් වෙනසක් තියෙනවා කියලා දැනුණා ඒ දැනීම තුලින් මං ඊට පස්සේ මට හිතුණා දැන් අම්මා ඇත්තටම කිව්වොත් අපේ කැන්සර් ඒ පැත්තට ඇවිල්ලා තමයි අම්මට අසනීපුණ ඊට පස්සේ මට එහි ඉඳන් එද්දී මගේ හිතේ ඇති වුණා මට අදිෂ්ඨානයක් වගේ දෙයක් තිබ්බා එයාපෝට් එකට එනකනොත් يعني දැන් මීට මාස 4කට විතර කලින් ඊට පස්සේ මට හිතේ ඇති වුණ දේ තමයි
මම කොහොම හරි දැන් ලංකාවට ගියාම දැන් මගේ අම්මව එතෙන්ට එක්කගෙන යන්න ඕනේ කියලා ඊට පස්සේ කොහොම හරි මම Google search කර කර ඔය කඳුලෙන ආරන්නේ කොහොමද කියලා කොහෙද කියලා මන් දන්නේවත් නැහැ එහෙම හොයද්දි ඊට පස්සේ මට ඇත්තටම මේ අහම්බෙන් වගේ ඇන්ටිවත් හම්බුනේ පාරේ යද්දි බෝඩ් එකක් දැක්කා ඊට පස්සේ ඒ මගේ අවශ්‍යතාවය කරගන්න මම ඇන්ටි ගාවට යද්දි ඇන්ටි කිව්වා මේ ඇත්තටම මේ මම මතක් කරන්න ඕනේ ඇන්ටිව ක්‍රිෂාන්ති මේ ඇන්ටි ඊට පස්සේ මේ ඇන්ටි කිව්වා මෙහෙමයි මේ මම හෙට පන්සල් යනවා මේ මෙහෙම මේ මීරිගම ඊට පස්සේ අපේ අක්කත් එක්ක ගියේ ඊට පස්සේ අක්ක ඇහුවා මේ මම වුණා හරි කොහේ හරි එහෙමද කියලා ඊට පස්සේ කොහම හරි ඒ ඇන්ටිගේ දේවල් එක කතා කරද්දි මට ඒ ධර්මය කියද්දි මට මේ මම ඔයන මට මේ පුරුදු ධර්ම වගේ දෙයක් මට දැනෙන්න ගත්තා ඊට පස්සේ මම දැන් ඒ මේ එතන මට ඉතින් හිතුණා මේ මම දැන් ඇවිල්ලා බලන්න ඕනේ මොකද හෙට පෝය දැන් මට එන්න විදිහකුත් නැහැ ඒ උනාට මම බයික් එකේ එච්චර දුර තනියම ඇවිල්ලත් නැහැ හැබැයි එදා මම බයික් එකේ තනියම ඇන්ටිත් එක්ක ආවා ඇවිල්ලා රහතන් වහන්සේත් එක්ක කතා කරලා ගියා මේ මොකද එතන මම පැහැදිලි මේ ඇන්ටිගේ වචනිටයි විශ්වාසී තිබ්බේ ධර්මයේ පොඩි මට ඒ ඇන්ටි කියන දේත් පොඩි එක වගේ සමාන බව තේරුණා ඒ දමගවිශි ස්වාමීන් වහන්සේගේ මම අහපු ධර්මයත් එක්ක එතකොට ඒ ධර්මයත් එක්ක හදි කියන්නේ ඒ ඇන්ටි අතින් කියවුණා මේ කණ්ඩරින් දමගවිශි ස්වාමීන් වහන්සේත් අපේ අරහතුන් වහන්සේගේ ගෝලෙක් කියන දෙත් ඇහුණා එතකොට මම ඒ විශ්වාසයත් එක්ක ඇවිල්ලා අරහතුන් වහන්සේත් එක්ක කතා කළා මම අම්මා වෙනුවෙන් දානයක් බාර අරගෙන ගියා මට මේ එච්චර දුර මොකද මම පස්සේ හොයාගත්ත කියන්නේ මේ හොයද්දී අර හම්බන්තොට එච්චර දුර අම්මට එක්කගෙන යන්න අමාරු සූර්යවදී හැයිති අම්මගේ අසනීප තත්ත්වයවත් එක්ක ඊට පස්සේ මම අම්මව එක්කගෙන දානේ දීලා මෙහෙට ආවා ඊට පස්සේ කොහොම හරි අම්මාව ඉතින් මට භාවන වැඩසටහන කරන්න එක්කගෙන එන්න බැරුව ගියා අම්මා ඇත්තටම දැනට මාසයක් දැන් දවස් 12ක් විතර වගේ කාලයකට කලින් අම්මා නැති වුණා. ඇත්තටම මම ඒ මට ඇවිල්ලා ඉන්න පුළුවන් මාස 3යි. මම ඒ මාස 3 ඉඳලා ගියා. ගියාට පස්සේ කොහොම හරි සත්‍යයි දවස් 2ක් විතර වගේ වෙදී අම්මා නැති වුණා. ඒ වෙලාවේ තමයි මට දැනුනේ, ඒ කියන්නේ මම අර සේරම ඈත් කළා එහෙම, ඒ කියන්නේ මම වෙනම වඩන්න මේ එකක් දැනුන්නේ නැහැ. ඒ වුණාට මට අම්මා නැති වුණේ වෙලේ මට දැනුණා අර ඉස්සර වගේ මට අර දැන් ඉස්සර මං හරි සංවේදී අර හැම දෙයකටම වඩනවා අර හැම දෙයක්ම මේවා කරගන්නවා ඉතින් එතනදී මේ මට දැනුණා මට අර ඉස්සර වගේ දැන් දුක හිතෙන්නේ නැහැනේ දැන් අම්මා නැති වුණා කිව්වොත් ඒක දරා ගන්න බැරි දෙයක්නේ හැබැයි මට එතනදී දැනුණා අර මගේ හිතට අර මේ දුකක් නැහැනේ අර කඳුලක් කියන දේ වුණත් අර පොඩි කම්පාවක් තිබ්බා ඒකට අර දුකක් කියන එක ලොකුට දැනුණා එතනදී මට තේරුණා මගේ මොකක් හරි වෙනසක් තියෙනවා කලින්ට වඩා එතනත් විපරිණාමය තමයි අර කලින්ට වඩා මම වෙනසක් තියෙනවා කියන දේ. අන්න ඒකත් එක්ක මට ලොකු විශ්වාසයක් ඇති වුණා මෙතන මොකක් හරි දෙයක් තියෙනවා මම මොකක් හරි සොයක් විඳිනවා මෙතන. ඒ කියන්නේ සොයක් කියන්නේ යම්කිසි සහනයක් ඇතර ලැබෙනවා මට. ඒ කියන්නේ දැන් ඇත්තටම මම එතන පැහැදිලි කරොත් මට දැනුනේ දැන් මම එතනදී ඒක මම කමටහනක් විදිහට එතන මේවා කරගත්තේ දැන් අම්මා මගේනේ මගේ නම් මට අම්මා මගේ විදිහට තියාගන්න පුළුවන් වෙන්නක හැමදාම මංගාව තියාගන්න පුළුවන් වෙන්නපේ එතකොට ඒක ඒ එතන ඒ රූපමය වශයෙන් ඉන්න මගේ අම්මා මගේ කියලා තියාගන්න බැයි නම් එතන මේ අනත්ත කියන එකනේ තියෙන්නේ එතකොට අනිත්‍ය කියන නිසා තමයි අර අපි මේ මරණය පත් වෙන්නේ ඒ දේවල් හැමදේම ඉපදෙනවා ලෙඩ වෙනවා මරණපත් වෙනවා අනිත්‍ය හැමදේම තියෙනවා එතන. ඉතින් ඒ ටික යද්දි අර එහෙම එහෙම හිතලා මම එතනදී අර යන්න යද්දි මං හිතනවා ඊට පස්සේ දැන් මට දුකක් ඇති වෙන්න දැන් සමහරවිට ෆොටෝ එකක් බලනවා දැන්. එතකොට මට හිතෙනවා අනේ අම්මත් එක්ක මෙහෙම හිටියානේ මම. මේ මෙහෙම මේ ළඟින් හිටියානේ එහෙම කියලා මතක් වෙනවා. එතකොට මං කල්පනා කරනවා මේ එතකොට දැන් මේ මගේ මට දුකක් පොඩි හරි එන්න හිතෙද්දි මම හිතනවා මගේ මේ ආසාව නිසා නේද මට මේ හිතෙන්නේ මෙහෙම කියලා. ඒ කියන්නේ මගේ කැමැත්ත නිසා නැතු අම්මගේ කිසි මේව කන්නේ මම බාහිරෙන් තමයි අම්ම වල්ලගෙන තියෙන්නේ. එතකොට ඒ එහෙම කියලා මම මට එතනේ ඒ විදිහට මම සමතයකටපත් කරගත්ත කියලා මම හිතනවා. යම් කිසි විපස්සනාවකුත් වෙන්න ඇති. කොහොම හරි ඊට පස්සේ මේ මට ඕන වුණා දැන් ඇත්තම කිව්වොත් මම අම්මගේ මේ මිනිහවත් බලන්න මට එන්න ඕනේ නැහැ. මොකද මට වීසා හදාගන්න බැරි වුණා. හැබැයි මං එහිඳන් මං දන්නවා මං ආවත් වැඩක් නැහැ මොකද ඔතන තියෙන අම්මගේ රූපමය කායනේ එතකොට අම්මගේ රූපමය කාය ඔතන තිබ්බට මම අම්මා වෙනුවෙන් ඒ මාස 3ක් ඇවිල්ලා අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ටික කරා
අරහතුන් වහන්සේ ගාවට මම අඩුම තරමේ දානයක් බාර අරගෙන එටික් කරා. ඒ නිසා මම මගේ හිත හදාගත්තා ඒ විදිහට මේ මං කොමාරි මේ ඒ මගේ අතින් යම් තාක් දුරට මට පුළුවන් තරමේ මම මගේ යුතුකම් ටික කරානේ කියලා. සමහරට ඒකත් මට මේ යම් කිසි උදව්වක් වෙන්න ඇති මගේ හිත ඒ වෙලාවේ මේවා කරගන්න. ඊට පස්සේ කොමාරි අම්මා දැන් නැති වුණා. ඊට පස්සේ මං සති තුනකට පස්සේ තමයි මට වීසා හම්බෙලා මෙවන්නේ. මොකද මට ඒක අරමුණු වුණේ මම භාවනා වැඩසටහනකට ඉඳලම තිබ්බේ නැහැ. අර මට දැනන මම මෙතෙන් හිටියොත් මට මීට වඩා තව දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ අවබෝධ කරගන්න පුළුවන් වෙයි ඊට වඩා මට උමනා වුණා මගේ තාත්තවත් තාත්තා ඉන්නවා. තාත්තත් ආවා මාත් එක්ක. ඉතින් මට තාත්තවත් එක්කගෙන එන්න උමනාව ඇති වුණා. ඉතින් මං තාත්තවත් එක්කගෙන කොහොම හරි වැඩසටහනට සහභාගී වුණා. ඉතින් මට තව දුරටත් ගොඩක් මට අපහැදිලි තැන් ගොඩක් දේවල් මට මේ භාවනා වැඩසටහනේදී අවබෝධයට පත් වුණා. ඒ කියන්නේ ගොඩක් තාම අවබෝධයේ ඉන්නේ. අර සමහරට අපි අර විකෘති ඥාන ශක්තියින් කියන්නේ එක්ක අර යනවන එක එක දේවල් වලට සමහරට අපිට හිතෙන්න පුළුවන් මේක මෙහෙමයි එහෙම කියලා. එහෙම නෙමෙයි. ඉතින් අපි ඒක අර ටික ටික අඩ කඩ යද්දී ඊට පස්සේ එක්තරා මොහොතකෙයි ප්‍රකෘතිමත් ඥාන ශක්තිය. ඉතින් ඒ විදිහට මේ යන්නේ දැන් මේ එහෙම තමයි මගේ ගමන. මම මෙතෙන්ට ආවේ. එතකොට මට අනිත් පැත්තෙන් මම මුලින්ම හතුන් වහන්සේ මම දන්න එක කමටහනක්ද කියන්න. හැබැයි මම මුලින්ම කරපු දෙයක් තමයි අර මගේ ඕවර් තින්කින් කියන එකට මම විසින් හදාගත්ත පොඩි ක්‍රමයක්. මම දන්නේ සමහර අයට ඒක උදව්වක් වෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ සිතුවිලි වර්තමාන මොහොතේ එනේවටනේ අපි පහර ගහන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට දැන් අතීතේව තියෙනවනේ. දැන් අතීතේව ගලාගෙන එනවා. අනේ මේක මෙහෙම වෙනස් වෙන්න තිබ්බා නම් මෙතන මෙහෙම වුණා නම් එහෙම කියලා අර අපිට හිතෙනවා. ඒ කියන්නේ අපි අර එහෙම යනවා අතීතයත් එක්ක ඇලීම් ගැටීම් එක්ක අර අතීත එක්ක යන්න යනවා. එතකොට ඒ වෙලාවට හිතෙනවා දැන් මේක මම ප්‍රැක්ටිස් කරපු දෙයක් තමයි. මං හිතනවා ඒ වෙලාවට ඇයි මේ මම මෙහෙම හිතන්නේ? දැන් මට මේක වෙනස් කරන්න බෑනේ. ඉතින් මට වෙනස් කරන්න බෑ නම් මං ඇයි ඕක හිතන්නේ? එතකොට මං හිතනවා මේ ඉතින් මං හිතුවට වැඩක් නැහැනේ. ඒ හින්දා මම මේ දැන් මේ ඕක නතර කරනවා කියලා එතනින් එහාට අරගෙන යන්න. අනාගතය ගැන හිතන ඉස්සර හරියට මං ඕක ගැන මේ කල්පනා කරපු කෙනෙක්. කියන්නේ අනේ දැන් මං ඉස්සරහට මොකද කරන්නේ? දැන් මම මෙහි ඉන්නේ. දැන් අර මං දැන් මේවා කරන අතරතුරේ මේවා කරන්නේ. දැන් මම ඉස්සරහට මොකද? එතකොට මං කල්පනා කරපු දේ තමයි දැන් මම දන්නේ නැහැනේ අදරෑ මන් නිදා ගන්න මම හෙට උදේ වෙද්දි මම නැගිටීද කියලා. එතකොට මම එහෙම නැගිටින්නේ නැත්තම් මම එහෙම හිතන එකේ තේරුමක් නැහැනේ. එතකොට මං කරපු වැඩේ මං එහෙනම් අනාගතය ගැන හිතන්න ඕනේ නැහැ. මම මේ වර්තමානයේ ඉන්නවා කියලා. එතකොට අර ගයනි මැඩම් තමයි මට ගොඩක් දන්නේ. අර අපි ඉන්න මොහොතේම අපිට අර එන එක්කෙනා චුට්ටක් පේන්න ගන්නවා. මෙන්න මෙහෙම කෙනෙක් තමයි මේ එන්නේ කියලා. ඉතින් අර අන්න එහෙම එන්න මේ පේද්දි ඉතින් අපිට ටික ටික යද්දි පොඩි සොයක් දැනෙනවා. මන් දන්නේ මම මොකක් අතරද ඉන්නේ කියලා. මට මොකක් හරි දැනෙනවා. ඉතින් අර නිවන කියන්නේ මේ ජීවිතය තුළම අපිට නිවීමක් දැනෙන්න ඕනේ කියන එක තමයි මට දැනුනේ. ඒක අපිට මෙතනින් එහාට දැනෙන දෙයක් නෙමෙයි. මේ ජීවිතයේ දැනීම තුළින් තමයි අපි මේ ඒක අවසන් කරලා එතන යන්නේ කියන වගේ අවබෝධයක් තමයි මට ලැබුණේ. ඉතින් මට මේ ධර්ම අවබෝධය සඳහා අනන්ත සංසාරයේ පටන් බොහෝ අය උදව් කරලා තියෙනවා. සමහර වෙලාවට වචනකින් සමහරට සිත රිදීම වලින් පවා. ඉතින් ඒ දේවල් වුණාමනේ අපි දෙයක් මේ අවබෝධ කරගන්නේ. මෙතන දුකක් තියෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන කෙනෙක්ගෙන් දෙයක්. දැන් ඒ බලාපොරොත්තු නිසා තමයි අපේ හිතේ දුකක් ඇති වෙන්නේ. ඉතින් කොහොම හරි දැන් මට මේ ධර්මයේ පිළිබඳ සත්‍ය වශයෙන් පැහැදිලි මෙහි. ඒ කියන්නේ අපිට ඒ ධර්මයේ සත්‍ය නම් ඒ ධර්මය තුළින් අපිට යම් කිසි වෙනසක් අපතුලින්ම දැනෙන්න ඕනේ. දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැතු අපි යනවා කියන්නේ අපි ওই සංසාරේ ගසාගෙන යන ගමනටම තමයි යන්නේ කියලායි මට නම් හිතෙන්නේ. සමහරට ඒ කියන්නේ ඒක එහෙම තමයි. අනන්ත සංසාරයේ පටන් මෙහෙම හොත දක්වාම මට මේ නිර්වාණ අවබෝධය සඳහා යන ගමනට උදව් උපකාර වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් වීමෙන් මේ සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබි උතුම් වූ නිර්වාණ සම්පන්නිය සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම ගරු අරහතුන් වහන්සේටත් දීර්ඝායුෂ වේවා.